කල්පයන් ගැන විග්‍රහයක් තිල්ලුවා. ගැණියන හැකි කල්පයන් තියෙන. සාරමණ්ඩිත කල්පය. ඒක තුල බුදුවරු හතර නමක් පහළ වෙන. මහා කල්ප. එකට එක බුදු කෙනෙකුත් පහළ වෙන අවස්ථාවල් තියෙන. මහා කල්පයකට බුදුරු පස් නමක් උපරිම පහළ වෙන. සාරමණ්ඩිත කල්පයක බුදුරු හතර නමක් පහළ වෙන. කල්ප ගැන විග්‍රහ කරන්න නම් ඉතින් තථාගත කෙනෙක් ගාවටම යා යුතු වෙන. තථාගතයෝ තමයි කියන්නේ විස්තිරණ කල්පේ මෙයා බුදු වෙනවා කියලා. මහා රත්න ප්‍රතිමණ්ඩිත කල්පේ මෙයා බුදු වෙනවා කියලා. මහා භද්‍ර කල්පේ අවසානෙට මෙයා බුදු වෙනවා කියලා. තථාගතයන් වහන්සේ තමයි දේශනා කරන්නේ. කල්පය ගැන මටත් කියන්න බැරි වෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරපුවා මෙහෙ ගෙනල්ලා ලිහලා පෙන්වීමට හැකියාව තිබුණා. නමුත් තථාගතවරු කොහොමද මේ සතර ශ්‍රාවකයන්ට විවිධ විවිධ ආකාරයට බුද්ධ ශේත්‍ර සහ කල්ප විග්‍රහ කරන්නේ? විවිධ විවිධ ආකාරයට. දැන් පූර්ණ මෛත්‍රියානි පුත්‍රයන්ට දේශනා කරනවා, පූර්ණ මෛත්‍රියානි පුත්‍රයනි, නුඹේ කල්පය තියෙන්නේ මේ මහ පොළොවේ කියලා කියනවා. එතකොට අවුල්නේ. අපෝ මේ මහ පොළොව හැදෙන තැනක් තියෙනවා. අන්නේ එතෙන්දි නුඹේ බුද්ධ ශේත්‍රය මිනිඟු පලිහෙන් පිරියන්නේ කියලා කියනවා. ඒ කියන්නේ මැණික් දේශයක්. දේශය මැණික්. කියන්නේ ලෝකයේම මැණික්. පාෂාණ ඔක්කොම මැණික්. මැණික් වරුසා වහින්නේ කියලා කියනවා. මැණික් වරුසා. සාමාන්‍යයෙන් මැණික් වරුසා. දියමන්ති වරුසා වහිනවා කියලා කියනවා බ්‍රහස්පති ග්‍රහයට. දියමන්ති වර්ෂා වහිනවා කියලා. දියමන්ති කැට වැටෙනවා කියලා කියන වර්ෂාවට. බ්‍රහස්පති තුල. ඒ වයි තුල බුදුවරු ඉන්න බැරි වෙනවා. නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන මෙහෙම මේ මහා භද්‍ර කල්පය තුල බුදුරු පස් නමයි කියලා කිව්වට මේ මහ පොළොව තුල මේ පූර්ණ මෛත්‍රියානි පුත්‍ර බුදු වෙනවා කියලා කියන මේ ලෝකයේ තුල. එතකොට ඒ කල්පය මොකද්ද? ඒ කල්පය වෙනස් වෙලා තියෙනවා. මේ හිස් අවකාශ ධාතුවේ චක්‍රාවාට නිර්මාණය වෙලා ඒව විනාශ වෙලා යලි චක්‍රාවාට නිර්මාණය වෙලා ඒව විනාශ වෙලා මූලපාදකයට සත්‍ය ගෙනහිල්ලා සත්‍යයට අවශ්‍ය දෑ නිර්මාණය කරලා කවුරු හරි තථාගත කෙනෙක් ඊට පස්සේ බුදු වෙලා ඊට පස්සේ ශේත්‍රය මාරු කළා. බුද්ධ ශේත්‍ර එකින් එකට වෙනස් නොවේ කියලා කියන බුද්ධ ශේත්‍ර මේක තමයි අපි ගත යුතු වෙන්නේ. ශේත්‍ර එකින් එකට වෙනස් නොවේ. දිව්‍ය සෝපාන කියන ශේත්‍රය ඇවිල්ලා දේවදත්ත බුදු වෙන දේවරාජ නමින් බුදු වෙන බුද්ධ ශේත්‍රය. ඊපස්සේ පත්ම ප්‍රභා බුදුන් වහන්සේ වෙන් බුදුන් වහන්සේගේ ශේත්‍රය විරජ වෙනවා. කල්පය මහා රත්න ප්‍රතිමණ්ඩිත වෙනවා. ඊට පස්සේ මේ මහා භද්‍ර කල්පය මේක ඇතුලේ බුදු වෙන බුදුන් වහන්සේගේ බුද්ධ ශේත්‍රයක් විරජ කියලා කියනවා. විරජ සමානයි වීර ශේත්‍රයක් කියලා කියනවා. එතකොට ශේත්‍රයෙන් ශේත්‍රයට වෙනස් නොවේ කියලා කියනවා. වෙනස් නොවේ කියන තැනින් බෝධිසත්වය ලිහාගත යුතු වෙන්නේ හැම ශේත්‍රයක් තුලටම ඇතුල් වෙන බුදුවරෙක් සියල්ල සම්පූර්ණ කරගත්ත කෙනෙක් කියලා කියනවා. සියල්ල සම්පූර්ණ කරගත්ත කෙනෙක්. මෛත්‍රී බෝධිසත්වෝ සාරාසංකේය කල්පලක්ෂය අවසන් වෙච්ච තැන ඉඳලා අටාසංකේය කල්පය තුලත් ඊට පස්සේ 16 අසංකේය කල්පය තුලත් හිටපු බැවින් උන්වහන්සේ බුද්ධ ශේත්‍රය මේ මහ පොළොව තුල නිර්මාණය කරලා අවසන් වෙනකොට අනිත් බුද්ධ ශේත්‍රය මේ බුද්ධ ශේත්‍රය වෙනස් නොවේ. මෙතන ප්‍රශ්නයක්.
එතකොට ගෞතම බුදුහාමුදුරුන්ගේ බුද්ධ ශේස්ත්‍රය එක දියුණු එකක් නොවේද? එක හිඟන එකක්ද? කරත්ත වලින් සතුන්ගෙන් යන්න තියෙන එකක්ද? නැති වෙන. බුද්ධ ශේස්ත්‍රය කින් එක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනකොට මේ තථාගතයට වෙනම බුද්ධ ශේස්ත්‍රයක් තියෙන. ප්‍රඥා බුද්ධ ශේස්ත්‍රයක් තථාගතයන් වහන්සේට තියෙනවා. මේ ලෝක විනාශ වුණත්, කල්ප විනාශේ වුණත් මහා ගිනි ජාලාවල් වලට සත්‍ය අසු වෙලා මියදුනත් අර බුද්ධ ශේස්ත්‍ර විනාශ වෙන්නේ නැහැ කියලා කියනවා. බුද්ධ ශේස්ත්‍රය. ශේස්ත්‍රය ගලවලා ගන්න. තමන්ගේ ශේස්ත්‍රය ගලවලා ගන්නවා අරගෙන ඉවරලා ඒක නැසෙන්නේ නැති ආකාරයට තියලා තියෙනවා. ඒ වගේ මෙවන් ලෝකයක් තුල සත්‍යයට එන්න තියෙන එකක් වෙනවා. ඇවිල්ලා යන්න තේරෙන්න තියෙන. පිට වෙන්න තේරෙන්නේ. දැන් තියෙන මැරෙන්න. යන්න දැත්. මගුලක් කතා කරන. අපි ආවේ ජීවත්. ඒ වුණාට දැන් යන්න තියෙන්නේ ජීවිතය අවසන් කරලා. ඒක තේරෙන්නේ. අන්නේ නොතේරෙන જાතියකට බැහැලි වෙලා සත්‍ය එතර කරනවා. එතර කරන සියලු සත්‍යෝ බුද්ධ ශේස්ත්‍රවලට බාර දෙනවා. දැන් ගෞතම බුදුහාමුදුරුව ඇතුල් කරපු සියලු දෙනා ඇතුල් කරේ 180 කොට වෙයි. 180 කොට. එදා කිව්වේ ඔකට නිවන කියලා. නිර්වාණය. ඒ ඇතුල් වෙන්නේ බුද්ධ ශේස්ත්‍රයකට වුණාට ඒක බුදුන්ට අයිති එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ මහපොළොව බුදුන්ට අයිති නෑ. තථාගත ගෞතමයන් වහන්සේ පිටින් තමයි මෙහාට එන්නේ. මෙන්න මෙතන තමයි කට්ටියන්ට පැටලෙන්නේ. එකිනෙකට බුද්ධ ශේස්ත්‍ර වෙනස් නැත්තම් ඇයි තථාගතයන් වහන්සේට අර සත්මහල් ප්‍රාසාද ඇතුව බුදු වෙන්න බැරි වුණේ? ඇයි ලෝකය දියුණු කරලා රෙකෝඩින් නිර්මාණය කරලා බුදු වෙන්න බැරි වුණේ? අනේ ඒ කතාව කියනකොට තමයි බුදුවරුන්ගේ පරාර්ථය දැක්කේ. අපි බුදු වෙලා බොහෝ කල් කියලා කියන අපේ ශේස්ත්‍රත් තියෙන්නේ වෙනම කියලා කියන අපේ ශේස්ත්‍රවල ඉන්නා වූ දෙව් මිනිසුන් බොහොම සතුටින් යහපතින් ජීවත් වෙනවා කියලා කියනවා. අපේ ශේස්ත්‍රවල ඉන්න බෝසත්තුරු මහල් ප්‍රාසාදවල ඉන්නවා කියලා කියන ඉතින් තථාගතයෝ මෙහි පහළ වෙන වෙලාවේ මහල් ප්‍රාසාදව තියෙන්නේ. එක දිනකට වෙනවා අනිත් ඔක්කොටම දින බලපත්. එතකොට මෙතන තථාගතයෝ වැඩම කළ තියෙන්නේ මේ ගුරු උපදේශයක් දීලා යන්න මිසක්ක මෙහෙ බුදුණයි කියලා යන්න නෝයි. ගුරු උපදේශයක් දීලා යන්න. ඒ කියන්නේ මේක මාගේ ශේස්ත්‍රය කියලා යන්න ආවෙ නැති වෙයි. මාගේ ශේස්ත්‍රය වෙනම තියෙන එකක්. තථාගතයන් වහන්සේගේ බුද්ධ ශේස්ත්‍රය වෙනම ප්‍රඥා බුද්ධ ශේස්ත්‍රයක්. ශාක්‍ය සිංහ යන්ගේ බුද්ධ ශේස්ත්‍රය ප්‍රඥා බුද්ධ ශේස්ත්‍රයක්. නමුත් ඒකයි මේ ඉස්සරහට හැදෙන්න තියෙන විරජ බුද්ධ ශේස්ත්‍රයේ දෙක වෙනස් නැහැ කියලා කියනවා. එතකොට අර තථාගතයන් වහන්සේ පහළ වෙච්ච වෙලාවේ කාරත්ත ගොන්නු අස්සයෝ සතුන් දුනු හෙලි කඩු කිනිසි මැනිද විතරක් තිබුණේ දියුණු වෙලා නැති නිසා. තථාගතයෝ මෙලොවට වැඩම කළ කකුසඳ බුදුන්, කාශ්‍යප බුදුන්, කෝණාගමන බුදුන්, ගෞතම බුදුන් මෙලොවට වැඩම කළා. සත්‍ය තම ශේස්ත්‍රයට අරගෙන හෝ මතු ශේස්ත්‍රයට අතුල් කරලා තථාගතයන් වහන්සේ පිට වෙලා ගියා. මතු ශේස්ත්‍රයට සියලු සත්‍යය අතුල් කරන්න තථාගතයන් වහන්සේට හැකියාවක් නැතිනො කතාව කියලා දෙන්න. ඊට පස්සේ මේ ලෝකේ දියුණු කරගන්න බුද්ධ ශේස්ත්‍රයකට සරිලන ආකාරයට දිනු කරගන්න. මාගේ බුද්ධ ශේස්ත්‍රයේ මහල් ප්‍රාසාද උඩ ඉඳගෙන බෝසත්තුරු බලා සිටිනවා කියලා කිව්වා. දැනටත් භක්තියක් තියෙන යමෙක් ඉන්නව නම් දැනටත් ඒක බැලීමට හැකියාව තියෙනවා කියලා කියනවා. බැලීමට හැකියාව තියෙනවා කියලා. දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් ලෝක නිර්මාණය කරපු උසම නිර්මාණය උසම ප්‍රාසාදය ගීසා පිරමීඩ වේ. ඉතුරුනේ එච්චර විතරක්. ඉතුරුනේ එච්චරයි. ගීසා පිරමීඩ.
නමුත් තථාගතයෝ කියනවා මගේ බුද්ධාශ්‍රේත්‍රය තුල මහල් ප්‍රාසාද දෙව් මිනිසුන් බොහොම සතුටින් ඉන්නවා කියලා. මුළු ශේත්‍රයම මාගේ කියලා කියනවා. එතකොට මෙහි ආවේ උපදේශයක් දීලා යන්න ඕන. නිතරම තථාගතවරු ලෝ වැඩම කරන්නේ උපදේශ දෙන්න වෙයි. උපදේශ දෙන්නේ බුද්ධ ශේත්‍රයක් හදා ගන්න වෙනවා. එතකොට තථාගතවරුන්ට අවශ්‍යතාවයකට ඇවිල්ලා නැති වෙයි. අවශ්‍යතාවයකට ඇවිල්ලා නැති වෙයි. තථාගතවරුන්ට බුද්ධ ශේත්‍රය තියෙන. දැන් ඔය සාගරනාරජ දියණියට බුද්ධ ශේත්‍රයක් වෙනම තියෙන. සාගර නාරජ දියණියට දකුණු දේශයේ විමල ලෝකයේ බුද්ධ ශේත්‍රය තියෙන. නමුත් ඇයට තැන් තැන් වලට යනකොට එක්ක තථාගත කය නැහැ නැත්නම් තාම පිරිමික් වෙලත් නැහැ. තාම කාන්තා ස්වරූපයෙන් තැන් තැන් වලට යනවා. මේ තථාගත කෙනෙක් කියලා කියන්නේ ඕනම තැනකට ගිහිල්ලා තථාගත වෙන්න පුළුවන් හැකියාව තිබිය යුතු එකක් වෙනවා. තාම ඒක ට්‍රේනින් කරනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ තාම ඒක ට්‍රේනින් කරනවා. ට්‍රේනින් කරනවා කියලා කියන්නේ තමන්ගේ බුද්ධ ශේත්‍රය තුල බුද්ධත්වයක් තියෙනවා, බුද්ධ කායයක් තියෙනවා, සියල්ල තියෙනවා. නමුත් ඒක එහෙම තියෙනවට වැඩිය තවත් වැඩ කරන්න පුළුවන්. අපි මැරෙන්නේ නැහැ. අපිට නැවත නැවත උප්පත්ති ගන්න පුළුවන්. අපේ විඥාණය අන්සත්‍යයට බෙදා දෙන්න පුළුවන් කියලා ලෞතුරා බුදුවරු ශේත්‍රය මගහැරලා, තම ශේත්‍රය මගහැරලා ශේත්‍රයක් නැහැදිච්ච තැනකට ගිහිල්ලා බුද්ධ ශේත්‍රයක් හදාගන්න කියලා දෙනවා. ඒ වගේම ඒ වෙලාවට හදලා පෙන්න. ඒ වෙලාවට හදලා පෙන්න බුද්ධ ශේත්‍රය සෝතාපන්න ඵලය පෙන්න. දැන් විරජ බුද්ධ ශේත්‍රය තුල පෙන්වන්න තියෙන්නේ මේ 180ක් නෙවෙයි. දැන් ඔයගොල්ලෝ 180 දැකලා ඉන්නේ. ඔයගොල්ලන් ඉන්නේ විරජ බුද්ධ ශේත්‍රයේ. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න ඕන මොකද්ද කියලා. මතු තථාගත මෛත්‍රිය පහළ වෙලා වීරියෙන් සම්පූර්ණ මිනිසුන්ට මොනවද පෙන්විය යුතු වෙන්නේ කියලා. ප්‍රඥාව. ප්‍රඥාව පෙන්විය යුතුයි. සෑම බුද්ධ ශේත්‍රයක්ම ප්‍රඥා බුද්ධ ශේත්‍රයක්. සෑම බුද්ධ ශේත්‍රයක්. ඒ බුද්ධ ශේත්‍රය ඇතුලේ සද්ධා බුද්ධ ශේත්‍රයක් තිබිය යුතුන, වීරිය බුද්ධ ශේත්‍රයක් තිබිය යුතුයි. තුනක් තිබිය යුතුද සෑම බුදුරයකටම පොදු වෙන්නේ මේක. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ ශේත්‍ර එකින් එකට වෙනස් නොවේ කියලා කියන. නමුත් කල්පය ශේත්‍රයේ නාමය, කල්පය සහ ශේත්‍රයේ නාමය, කල්පයේ නාමය ශේත්‍රයේ නාමය වෙනස් වේ කියලා කියන, බුද්ධ නාමය වෙනස් වේ කියලා කියන. ඒ උනාට කොච්චර වෙනස් වුණත් ශේත්‍ර වෙනස් නොවේ කියලා කියනවා. මෙවන් හිඟන ලෝකයක් තුල මට බුදු වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා කෙටියෙන්ම පෙන්වුවා තථාගතයන් වහන්සේ. එතකොට ඔබ වහන්සේ වැඩම කරේ අප වෙනුවෙන්ද? එසේ කියලා කියනවා. මේ කටු වෙනගත්තේ මේ තරම් දියුණුවක් නැති සමාජයක් තුල ලෝකයක් තුල පහළ වෙලා අප වෙනුවෙන්ද? ඔව් කියලා කියනවා. ඒ කියන්නේ තථාගත ශේත්‍රය තුල නැති දෙයක් නැති වෙන. අද කාලේ හැටියට අර යන්න ඕන තැනකට යන්න ෆ්ලයිට් වලට වැඩිය වේගවත් ඒවා එහෙ ඉන්න කට්ටින් ගාව තියෙන. බුද්ධ ශේත්‍රය වෙනම තියෙන. මේ තථාගතවරු කියලා කියන්නේ විශ්වයම දැනගෙන ඉන්න කට්ටිය වෙන. දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදු වෙන වෙලාවට විශ්වයම දන්නුයි. මුළු විශ්වයම දන්නුයි. බුදු වෙන වෙලාවට. මෛත්‍රී බෝධිසත්ව ලෝකයට ආවන් පස්සේ ඒ බුදුන් වහන්සේ පහළ වෙලා කරන්න ඕන දේ ලේසියෙන් කරනවා. ඒ බුදුන් වහන්සේ පහළ වෙලා කරන්න ඕන දෙයක් තියෙනවානේ. මොකද්ද කරන්න ඕන? එහෙ ඉන්නේ 180 සම්පූර්ණ කට්ටිය විතරයි. මං අහන්නේ මෙහෙ නැද්ද කියලා 180 සම්පූර්ණ කට්ටිය ඉන්නවා. එහෙත් ඉන්නවා. එහෙ බුදුන් පහළ වෙලා කළ යුතු වෙන 180 සම්පූර්ණ මිනිසුන්ට කියන්න ඕන මේ ඉස්සර 180 බොඳ වෙන, විර වෙන, අවුල් වෙන, එයට අකමැති මිනිස්සු හිටියා. ඔය ඔහෙලා මේ 180 තුලනේ ඉන්නේ. ඔකට අකමැති මිනිස්සු වගේක් හිටියා.
ඔක නොදැක්ක මිනිස්සු වගේ හිටියේ. ඒ මිනිස්සු හිටියේ කොහෙද කියලා ඕගොල්ලන් දන්නේ නැහැනේ. ඒත් මහපොළොව තුර තමයි ඉඳලා තියෙන්නේ. එනවා හිටියේ කොහෙද කියලා දන්නේ නැහැ. අන්න ඒක අහගන්න කියලා එදාට තථාගත මෛත්‍රිය එහෙ කට්ටියන්ට අනුශාසනා කරනවා 180ට කලින් තිබිච්ච යුගය මොහොත් මිනිස්සු හිටපු විදිය මොන විදියටද හිටියේ. එහෙට ඒක නිවනක් වෙනවා කියලා කියනවනේ. එහෙට නිවනක්. එහෙට ගියන් පස්සේ ඒක නිවනක් වෙනවා. මං කියන්නේ මෙහෙ. මෙහෙ ඒක නැද්ද? මේ ලෝකයේ තුල ඒක නැද්ද? මේ ලෝකයේ තුලත් ඒක තියෙනවා. ගෞතම බුදුහාමුදුරුවන්ට ඉන්න සත්‍යයට ප්‍රඥාවෙන් නිර්වාණය පෙන්වන්න හැකියාවක් නැතිලි. ගෞතම බුදුහාමුදුරුවෝ වීරයෙන් නිර්වාණය පෙන්විය යුතුය. වීර බෝසතුන් එන වෙලාවට මෙහෙ එකෙක්වත් වීරය පුරුල නැතිවෙ. වීර බෝසතුන්ට ප්‍රඥා සත්‍ය වීරයට සපත් කිරීම ඉතාම ලේසි වෙයි. නිතරම අර මතුබුදු වෙන්න ඉන්න කෙනාගේ අතේ තමයි දොරටුව රැඳිලා තියෙන්නේ. එහෙම දෙයක් තියෙනවා. මේ තව කතාවක් මම මේ කියලා. පෙරබුදුන්ට නිවන් දොරටුව විවෘත කරන්න අපහසු වෙන්නේ නිතරම මතුබුදුන්ගේ අතේ තමයි ඒ සරල දොරටුව තියෙන්නේ. ඒකනේ අවලෝකිතේශ්වරට නමස්කාර කරන්න කියලා නිතරම කියන්නේ සියලු බෝසත්තුන්ට. එයා තමයි මතුබුදු වෙන්න ඉන්න කෙනා ආකාරයට ගමන් කරන්නේ. එයාගේ අතේ තමයි දොරටුව තියෙන්නේ. එයා තමයි දොරටුවෙන් ලෝකය සම්පූර්ණ කරන්න ඕනම් පහල කරගත යුතුයි. එයාම තමයි ඊගාවට බුදු වෙන්නේ කියලා කිව්වට මේ අවලෝකීතේශ්වරට හැකියාව තියෙන්න එපා එහෙනම්. අවලෝකීතේශ්වර පදවිය වෙන කෙනෙකුට දීලා බුදු වෙන්නේ නැහැ. මේ අවලෝකීතේශ්වර කියන මූලධර්මය නිතරම මතු බුදු වෙන්නේ ඉන්න කෙනා වෙනවා. එයාගේ දොරටුව දෙන්න බුදුවරුන්ට අපහසු වෙයි. ලෞතුරා බුදුවරුන්ට අපහසු වෙන්නේ මතු බුදු වෙන්න ඉන්න අවලෝකීතේශ්වරට. ඒ කියන්නේ මතු බුදු වෙන්න ඉන්න අවලෝකීතේශ්වරගේ දොරටුව දෙන්න. එයා තමයි දොරටුවේ සැඟවුණු අමුත්ත අපේ නිතරම. හැම බුදුවරයෙකුටම සැඟවුණු අමුත්ත. ඔහෙ බුදු වෙනව නම් මම පේන්නේ නැහැ කියන කෙනා වේ. ඔබ වහන්සේ බුදු වෙනව නම් මම පේන්නේ නැහැ. ඔබ වහන්සේ බුදු වෙලා පෙන්විය යුතු ඉන්නේ මම මේ. එතකොට ඒ බුදුන් වහන්සේ බුදු වෙලා පෙන්නන වෙලාවට නිතරම අවලෝකීතේශ්වර මතු බුදු වෙන කෙනා වෙන. මතු බුදු වෙන කෙනා. ඔහු තථාගත කය ලබන්නේ නැතුව ආවොත්. තථාගත කය ලබන්නේ නැතුව ආවොත්. අන්න ඒ තමයි මතු බුදු වෙන කෙනාගේ දොරටුව. ගේන කෙනා. නිතරම මතුබුදු වෙන කෙනාගේ අතේ තමයි දොරටුව තියෙන්නේ. දැන් ඔය මහසත් මෛත්‍රිය ලෞතුරා බුද්ධත්වයට පත් වුණායින් පස්සේ මහසත් සිංහගේ අතේ තමයි දොරටුව තියෙන්නේ. පැහැදිලි. මහසත් සිංහ බෝධිසත්වෙන් ගතට දොරටුව යන. ඒක નિરાයාසයෙන් ගමන් කරන එකක් වෙන්නේ. ඊට පස්සේ තථාගත මෛත්‍රියට ප්‍රඥාවෙන් ධර්මය දේශනා කරනකොට අන්න මහසත් සිංහ නොපෙනෙන අවලෝකීතේශ්වර වෙයි. පේන්නේ නැහැ. එහෙ ඉන්න කට්ටියෙන් නොපෙනෙන අවලෝකීතේශ්වර මහසත් සිංහ වෙයි. පේන්නේ නැහැ. පේන්නේ නැති කෙනා මෛත්‍රී බුදුහාමුදුරුව බුදු වෙලා පෙන්විය යුතුයි. එතනත් අවලෝකීතේශ්වර අප්පටිමෝ අප්පටි සමෝ අප්පටි භාගෝ වෙයි. නිර්මාණයකින් පෙන්වන්න බැරි නිර්මාණය කරන්න කෙනෙක් නැති කෙනෙක් එතනටත් පහළ වෙයි. ඒත් පහළ. ඒ කියන්නේ පහළ වෙනවා කියලා කියන්නේ බුදු කයක් කවුරු හරි ලැබුවොත් කෙලින්ම අනිත් පැත්තේ ඉන්න බෝධිසත්වෙන්ට નિરાයාසෙන් දුරට ගමන් කරනවා. දැන් ගෞතම බුදුහාමුදුරුව බුදු වුණාට නිවන පෙන්න ගන්න ලෙහෙසි නැති වුණා කියලා කියනෝනේ. සත්‍යයට කටු වෙනගත්ත කියලා කියනවා. එකෙක් දෙන්නේ සෝතාපන්න කරගන්න කොච්චර මහන්සි වුණාද කියලා. නිවන පෙන්න ගන්න. ඒකට හේතුව ඒ දොරටුව තිබුණේ මතු බුදු වෙන්න පාරමිතා පුරාපු කෙනාගේ අතේ වේ. නිතරම මේ අවලෝකීතේශ්වර කියලා කියන්නේ මතු බුදු වෙන්න පාරමිතා පුරා ගත්ත කෙනාට. බුදු වෙච්ච කෙනෙක් වෙන්නම්
ඔහු පෙන් විය යුතු වෙන ඔහු දොරටුවක් බවට පෙරලෙන ලෞතර බුදු කෙනෙක් ඉන්න තැන ඔහු පේන්නේ නැති වෙන දොරටුවක් බවට පෙරලෙන ඒට කතා කරලා පෙන් විය යුතු බුදුරන්ට කතා කරන්න සිද්ධ වෙනවයි කියලා කියන්නේ අවලෝකීතේශරට කතා කරන්න ඕනේ නැහැ කියලා කියන්නේ නමුත් අවලෝකීතේශර ලෝපහල් වුණාන් පස්සේ කතා නොකර ඉන්න ඕනේ කියලා කතා කරනවා ශේස්ත්‍රය ශේස්ත්‍රය නිර්මාණය කරන්න නැද්ද කියලා නිර්මාණය කරනවා ද විරජ බුද්ධ ශේස්ත්‍රය වීර්‍ය බුද්ධ ශේස්ත්‍රය නිර්මාණය කරන්න ඉන්නේ අවලෝකීතේශර බුද්ධ ශේස්ත්‍රය බුද්ධ ශේස්ත්‍රය නිර්මාණය කර ගැනීම බාකෝඩ් එක තමයි බුදුවරු නිතරම හංගලා කතා කරන්නේ ඒක වහලා කතා කරා ඒක වහලා කතා කරේ නැත්තම් මේ හැමතැනම ඉන්නේ අවලෝකීතේශරයි දැන් ඇති ඔච්චරයි නම ඕක විතර එහෙම කියලා පස්ස බලන්න බැරි වෙයි එහෙම කියලා තථාගත කෙනෙක් වුණාන් පස්සේ ෂේප් වෙන්න බැරි වෙයි තථාගතයන් වහන්සේ නැවත සද්ධර්ම පුණ්ඩීක සූත්‍රයක් සජ්ජායනා කරන්න සුදුසු කෙනෙක් වෙත්නම් ඉදිරියෙන් කෙනෙක් ඉන්නවනම් ඔහුට ධම්ම දේශනා කළ යුතුයි මෛත්‍රී බුදුහාමුදුරුවන්ට බුදු වෙන්න බෝධිසත්වයන්ට බුදු වෙන්න ධම්ම දේශනා කළා ධම්ම දේශනා කරනකොට මෙච්චර කාලයක් සියලු සතුන් හිර කරගෙන හිටියෙත් මෙයයි කියලා කියන මෙයාට හැරෙනකොට වෙන කෙනෙකුට සියලු සතුන් එහා පැත්තට දාන්නත් බෑ කියලා කියන කිසිම බුද්ධ ශේස්ත්‍රයකට බුදුවරු කොච්චර කතා කරත් සත්‍යාගේ කුසලය බලන්නේ මෙයා කියලා කියන කුසලය අකුසලය බලන්නේ මෙයා කියලා කියන අවලෝකීතේශ මේ මුන් වහන්සේට විතරක් ඕනෑම කල්පයක මහා කල්පයක සාරමණ්ඩිත කල්පයක තනි කල්පයක ඕනෑම කල්පයක බුද්ධ ශේත්‍රය හදන්න පුළුවන් කෙනා මෙයා කියලා කියන. ඒකට හේතුව වෙන්නේම මෙයා නිතරම මතු බුදු পদවිය විතරක් දරන කෙනා කියලා. මතු බුදු পদවිය විතර බුදු වෙන්නේ නෑ. දැන් මෙතෙන්ට ඇවිල්ලා බුදු කය ගෙනල්ල නැහැ. බුදු කය ගෙනල්ල නැහැ. නමුත් මතු බුදු වෙන්න ඉන්න කෙනාය කියලා කියන්න බැරි කමකුත් නැහැ. එදා තථාගතයන් වහන්සේට පෙන්න ගන්න බැරුව කට්ටියන්ට දත් මිටි කෙවෙව්වේ, වීරිය කෙරෙව්වේ, කඳුළු සැලෙව්වේ. මෙයා පෙන්වන්න කියලා. ඒක ඕගොල්ලන් දන්නේ. මෙයා තමයි මැද. මෙයා තමයි පූර්ණ අවබෝධය. මෙයා වෙන්න තමයි කට්ටියන්ට කියන්නේ තථාගතයන් වහන්සේ. රහත් වෙන්න නෙවෙයි කියන්නේ අවලෝකීතේශර වෙන්නේ කියලා කියන්නේ. එයා තමයි බුදු කෙනෙකුට පෙන්න ගන්න බැරි කෙනා කියලා කියන්නේ. ලෞතර බුදු කෙනෙකුට කියන්න පුළුවන් හැකියාව තිබුණා නම් ඔය අවලෝකීතේශරේ සියල්ල එතන ඉවරේ. නමක් විතරේ. නෑ එහෙම නෑ මේකට කය සම්බන්ධයි හිත සම්බන්ධයි ධම්ම චක්කු සම්බන්ධයි වේදනාව සම්බන්ධයි දුක සම්බන්ධයි මේ අවලෝකීතේශර කියන එකට සම්බන්ධ නොවන දෙයක් නැති සියලු අසම්බන්ධතාවයනුත් වෙන්නේ මෙයයි කියලා තථාගතයන් වහන්සේ කියන මේ විෂය කෙටිකොට නමකින් දීමටත් හැකියාව තියෙනු විෂය එහෙම කෙටිකොට නමකින් දෙන්න තථාගතවරු පහළ වෙන්න අවශ්‍ය වෙන්නේ සියල්ල කියලා දෙන්න එපා කියලා දීලා නම දුන්නට ප්‍රශ්නයක් නැති වෙනවා නම දීලා නැමෙත පල්ලයි කියලා කිව්වත් ප්‍රශ්නයක් නැති වෙනවා කියලා දෙන්න නැතුව අනික් කටින් තේරෙන්නේ නැහැ දැන් හාරිපුත්‍රලාට එහෙම කිව්වනම් අවලෝකීතේශරීනේ ඒ නමට ඒ ගරු කරන්න ඕන ඒ අය ලෝකෙට දොරටු විවෘත කරන්න කියලා මං කොච්චර බණ කිව්වත් සාරිපුත්‍ර නුඹත් කොච්චර බණ කිව්වත් තවත් එකට දොරටු විවෘත කරන්නේ අවලෝකීතේශර මාරය නොවෙනවා මාරය නොවෙනවා මාරය නම් දොරටුව දෙන්න දන්නේ නැහනේ නමුත් මෙයා දොරටුවක් දෙනවා කියලා කියන දසමාර සේනාව මෙයාට හෙල්ලෙනවා කියලා අවලෝකීතේශරයන්ට දසමාර සේනාව හෙල්ලෙනවගේ බයයි කියලා කියනවා. ඒකට හේතුව උඹලටත් බෑනේ බුදු වෙන්න. මමත් උනේ නැහැ බුදු.
බලාපං අංකීතේ තියා. අන්න එහෙම කියන කෙනෙක් කියලා කියන්නේ කියන්නේ තමන්ට ලබන්න තියෙන වත්කමක් කෙල පිටක්සේ වීති කරලා දානවා කියන එක. තමන්ට ලබන්න තියෙන ගෞරව නාමයන් ඒ කියන්නේ ජීවත්ව ඉන්න තුරාවට අධික සම්පත් වලින් පිරිහෙබි ආකාරයෙන් ජීවත් වෙලා යන්න පුළුවන් කෙනෙක් තමයි සම්බුදු කෙනෙක් කියලා කියන්නේ. සම්බුදුවරෙක් කියලා කියනවා. නමුත් කය නොලබා මුද්‍රාවක් දීලා සියලු සතහට මහත්ඵලය දීලා ශේස්ත්‍රය මාරු කරන්න පුළුවන් බෝධිසත්වෙක් තමයි අවලෝකිතේශ්වර කියලා කියන්නේ. මෙයාම වෙන්න ඕන මෛත්‍රී බුදුහාමුදුරු. ඒකට හේතුව ගෞතම බුදුහාමුදුරුන්ට සියලු දෙනා හරස් වෙලා අවසානට නිවනට පෙන්වන්න සිද්ධ වුණේ අවලෝකිතේශ්වර කියලා කියනවා. නිර්වාණ විශ්වයට ඇතුල් වීමේ දොරටු විශ්ව දොරටු කියලා ඕන තරම් නම් ඇති කියලා කියනවා. නමුත් විශ්වයට ඇතුල් වීමේ දොරටුවක් තියෙනවා කියලා. එහෙම එකක් තථාගතයන් හරිනකොට කියන්නේ අවලෝකිතේචර විතරක් වෙන විශ්වයට ඇතුල් වීමේ දොරටුව. විශ්ව දොරටු ඕන තරම් තියෙනවා. දැන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ ස්වර්ගයට දොරටු හැමතැනම තියෙනවා කියලා. ස්වර්ගයට දොරටු හැමතැනම තියෙනවා කියලා කියනවා. ඒ වෙලාවේ මේ විශ්වයට දොරටු නෙවෙයි, යාකුවේ ස්වර්ගයට දොරටු. මොකද බයිබලයේ පළවෙනි ගිවිසුම සඳහන් වෙලා තියෙන්නේ ස්වර්ගයක් ගැන වෙන. ස්වර්ග, මෝක්ෂ, විමුක්ති මේ වගේ වචන වෙනවා ඒකේ සඳහන් වෙලා තියෙන. විශ්වයට විශ්ව දොරටුව කියලා මොකක්ද කිව්වේ නැති වෙන මේක ස්වර්ගයට දොරටුව කියලා කිව්වේ. එහෙම දොරටුවක් නැහැ කියලා කිව්වේ. එහෙම දොරටුවක් තියෙනවයි කියලා කිව්වේ. ස්වර්ගයේ දොරටු විවෘත වෙනමයි කියලා කිව්වේ. එයාට බැරි වුණා මේ ස්වර්ගයට ඇතුල් වීමේ දොරටුව පෙන්වන්න. නමුත් තථාගතයෝ පෙන්වුවා විශ්වයට ඇතුල් වීමේ දොරටුව කියලා පෙන්වුවා. නිවනට ඇතුල් වීමේ දොරටුවක් සතර සතිපට්ඨානෙන් දුන්නේ විශ්වයට ඇතුල් වීමේ දොරටුවක්. තනි දොරක්. ඒ දොර කියන්න බොහෝ දුරක් සත්‍යය රැගෙන ඇවිල්ලා තිබිය යුතුයි. අරහත් බුද්ධ බලයෙන්, පච්චේක බුද්ධ බලයෙන් ඔබට ගෙනල්ලා අර නාමය පෙන්විය යුතුයි. විශ්වයට ඇතුල් වීමේ දොරටු. විශ්ව දොරටුව කියලා කියන්නේ ඒවා මැකී ගියපු ඒවා. විශ්වයට ඇතුල් වීමේ දොරටුව කියලා කියන්නේ ඒක කොහරි තියෙන්න ඕන එකක්. කොහරි තියෙන්න ඕන කියලා කියන්නේ අතිපිය ගහන්නේ කියලා අවලෝකිතේශර කියනවා. ওই තියෙන විශ්වයට ඇතුල් වීමේ දොරටුව. විශ්ව දොරටුව නෙවෙයි, විශ්වයට ඇතුල් වීමේ දොරටුව. ස්ථිර වශයෙන් ඇතුල් වෙනවයි කියලා කියනවා. හරියට 180 වේ මූල ධර්ම වලට අනුකූලව මේ දේශනාව අහලා කගේම කතාහන්න යන්න නැතු වටයක් කඩාගෙන වොයිස් මේල් එකකට ගහගෙන කණෙන් පානය කරලා අහන්න කියලා කියනවා. ඔබට හම්බ වෙන්නේ විශ්ව දොරටු නොවෙනවා, විශ්වයට ඇතුල් වීමේ දොරටුව වෙන එක තැන තියෙන එකක් වෙනවා. තථාගතයන් වහන්සේට ඕක පෙන්වන්න බැරි කමක් නැති වෙනවා කට්ටියට පෙන්වුවේ. තනි වචනෙන් පෙන්වුවේ ඒ විශ්වයට ඇතුල් වීමේ දොරටුව. ඒත් ඉතින් තථාගතයන්ගේ නෙවෙයි ඒක, මතු බුදු වෙන්න ඉන්න කෙනෙකුගේ වෙන්නේ නිතරම. විශ්වයට ඇතුල් වීමේ දොරටු. ඔය පෙන්වීම සඳහා බුදු වෙලා සියලු ධර්මස්කන්ධය දේශනා කරලා සතර ශ්‍රාවකයෝ නිර්මාණය කරලා අවසානට කියලා දී යුතු එකක් වෙනවා. දැන් මෛත්‍රී බුදුහාමුදුරුව ලෞතර බුද්ධත්වයට පත් වුණායින් පස්සේ මෛත්‍රී බුදුහාමුදුරන්ට ප්‍රඥාවේ දොරටු අනිත් සත්‍යයට විවෘත කරන්න බොහෝ දේවල් කියන්න තියෙනවා. හේතුව එහෙ ඉන්නේ 180 පිරි නොහොත් වීරියෙන් පිරි මිනිස්සු වෙන. මේ මිනිසුන්ට අඩු වෙලා තියෙන ප්‍රඥාව වුණා. ප්‍රඥාව කියලා කියන්නේ 180 බලන්න දරුව ඒකට බැන බැන හිටපු මිනිස්සු ඉන්නේ. අන්න උන්ගේ දහමක් පෙන්වන්න සිද්ධ වෙනවා කියලා කියනවා. දහමක්. සංසාරේ අපි එකට යමු. සංසාරේ කතාව කියලා දෙන්න සිද්ධ වෙනවා කියලා කියනවා. වර්තමාන ගත වෙච්ච මිනිසුන්ට සංසාරේ කතාව කියලා දෙන්න. අනේ ඉතින් ඔය කතාව තථාගත ගෞතමයන් වහන්සේද, මෛත්‍රී බුදුහාමුදුරුවෝද, සියලු බුදුවරු සංසාරේ කතාව කියලා දී යුතු. නමුත් අන්සත්ත්වයාට මේ නිර්වාණය හිර කරන්නේ වහන්නේ අවලෝකිතේශරෝ.
බුදු කෙනෙක් පහළ වුණාන් පස්සේ නිර්වාණය වහලා දානවා. එහෙම සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. බුදුන්ට ගරු කරන්නේ නැහැ.